Hello, welcome back to my channel. I think nails pa hekata ekena nail studio ekata ada api hituwa manicure ekakoi pedicure ekakoi karaganna kiyala maath ekak nangith innawada. I think api denna ada ævilla inne ape nails ada ganna ithin man hituwa ogolonta e experience ekak ogolot ekak share karaganna one kiyala. Da etharam vela ude 9:00 api sunday udema aawa me mokada api trip ekak plan karala thiyena. Ithin ekata yanna kalin api hituwa manicure pedicure ekak karaganna one kiyala. Ithin api den eegulo apita pena metin indan eegulo den thamai shop ekak harinne. Ithin api chutta welawak indala athulata yanawa. Ena athulata gihin pennannam kohomada ape nails ada hada ganna vidhiya. මුලින්ම අපිට ස්ටෝ එකට ඇතුල් වෙච්ච ගමන් මේගොල්ලෝ මේ වගේ කලර් කාඩ්ස් දෙනවා. ඉතින් ඒකේ අපිට තියෙනවා ලুকু කලර්ස් වරයිටි එකක්. අපිට කැමති එකක් අපි කරන ඩිසයින් එක අනුව වෙනස් වෙනවා. ඒ වගේම අපි කලර්ස් කරන්නේ ජෙල් නේල්ස් නැත්නම් normal nail polish ද කියන එක අනුව අපිට තියෙන ඔප්ෂන්ස් වෙනස් වෙනවා. ඉතින් මම ජෙල් නේල්ස් වලට තමයි ගියේ. හේතුව තමයි මට ඕන වුණා ජෙල් නේල්ස් වලින් කලර් එක ගන්න. ඒක ගොඩක් කල් කල්පැවැත්ම වැඩි. මෙතන හිටියේ අය ගොඩක් වියට්නාමීසයි වගේම හරිම ෆ්‍රෙන්ඩ්ලි හරිම හෙල්ප්ෆුල් අය වගේම අපි පිච් එකක් පෙන්වුවාම ඒගොල්ලෝ ඒක ඇත්තටම කරලා දෙනවා සමහර ෂොප්ස් තියෙනවා ඒගොල්ලෝ ඒකට වෙනුවට වෙන ඩිසයින් අපිට සජෙස්ට් කරනවා නමුත් මේගොල්ලෝ අපිට ඕන එකක් ඒගොල්ලෝ අපිට කරලා දෙනවා මුලින්ම මෙයා කරන්නේ මගේ දැන් තියෙන නේල් පොලිෂ් එක අයින් කරලා ක්ලීන් කරලා ඊට පස්සේ ඒක වොෂ් කරා ලෙමන් වෝටර් වලින් ඊට පස්සේ යා මේකේ මගේ තියෙන කියුටිකල්ස් පුෂ් කරන එක තමයි කරන්නේ පුෂ් කරලා ඒ නේල්ස් ක්ලීන් කරන එක තමයි දැන් කරන්නේ ඊට පස්සේ යා මගෙන් ඇහුවා මං මොන වගේ shape එකක්ද nails කැමති කියලා. ඉතින් මං ගොඩක් වෙලාවට round shape එකට තමයි nails හදාගන්නේ. මොකද කුටුවට හදාගන්නේ බබාලා ඉන්න හින්දා. මොකද එතකොට ටිකක් අමාරුයි day to day වැඩ කරන්න කුටු shape එක ගත්තට පස්සේ. ඊට පස්සේ යා අපහු මගේ shape එක හදලා ඉවර වෙලා cuticles ඒවා nails clean කරන්න පටන් ගත්තා. ඊළඟට යා මගේ nails file කරලා ඉවර වෙලා දැන් buffer කරන්නේ මේ වගේ තියෙනවා එක නිකන් form එකක් එක හතර පැත්තේ එක එක steps ලියලා තියෙනවා ඊට පස්සේ ආයේ form එකකින් buffer කරලා ඉවර වෙලා දැන් ඊට පස්සේ nails හොඳට අර strength එක වැඩි වුණාට පස්සේ යා මේ top coat එක තමයි ගන්නෙ මොකද gel nails ඉඳලා steps ටිකක් වැඩි සාමාන්‍ය nail polish එකක් apply කරනවට වඩා ඉතින් ඊට පස්සේ යා මුලින්ම top coat එක apply කරලා ඉවර වෙලා ඊට පස්සේ මම දුන්න design එකේ විදිහට ඒ colors add කරලා මට color select කරන්න කියලා කිව්ව මට ඕනනම් ඒ color එකෙන්ම කරන්න පුළුවන් නැත්නම් වෙන colors add කරන්න පුළුවන් ඉතින් මම color select කරලා යාට දුන්නා දුන්නට පස්සේ යා top coat එක add කරා add කරන අතරතුර ඒගොල්ලෝගේ මේ වගේ dry එකක් තියෙනවා පොඩි ඒකට මාරුවෙන් මාරුවට යා nail polish ගන්න විදිහට අපි dry කරගන්නවා මොකද එතකොට process එක fast වෙනවා ඔගලන්ට දැන් පේනවා ඇති යා මම දුන්න පිච් එකක් බලලා ඒ විදිහට නේල් පොලිෂ් ඇඩ් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මගේ නංගිත් එහා පැත්තේ ඉන්නවා. එයාත් මාත් එක්කම අපි මේ ට්‍රිප් එකක් යන්න ඉන්න හින්දා තමයි නේල් සදා ගන්න හිතුවේ. ඉතින් එයාත් ඇවිල්ලා යා වෙනම ඩිසයින් එකක් අරගෙන ආවා. ඉතින් අපි දෙන්න එකම වෙලාවට තමයි බුක් කරේ. මොකද එතකොට ලේසි අපිට යන්න ඉන්න සහ කාලය ඉතුරු වෙන හින්දා අපි ඒගොල්ලෝ apply කරලා තියෙන විදිහට කැමති නැත්නම් tag ගාලා remove කරලා ඒ විදිහට අපිට ඕන විදිහට හදලා දෙනවා. ඒ හින්දා අර money වලට නැත්නම් සල්ලි වලට හරිම worth හොඳ job එකක් ඒගොල්ලෝ කරනවා කියලා recommend කරන්න පුළුවන්.
nail art එක සම්පූර්ණයෙන්ම මේගොල්ලෝ ඉවර කරාට පස්සේ මේක මෙනිකියෝ එක එක පැකේජස් තියෙනවා මෙනිකියෝ එක විතරක් මසාජ් එක ඒ විදිහට අපිට බුක් කරන්න පුළුවන්. ඉතින් මම මෙනිකියෝ එක ෆුල් පැකේජ් එක ගත්ත හින්දා ඒගොල්ලෝ ඊට පස්සේ හෑන්ඩ් මසාජ් එකක් දෙනවා. ඊට පස්සේ මේ දැන් ඕගොල්ලන්ට පේන්නේ මම පෙඩිකියෝ එකට ගියේ එක. ඒ වගේ මේකෙත් තියෙන බේසික් පෙඩිකියෝ එක ඊට පස්සේ ඒ විදිහට ප්‍රයිසස් අනුව වෙනස් වෙනවා. ඉතින් මම ගත්තේ ටිකක් medium range එකේ pedicure එකක් මොකද මට ඕන වුණා හොඳට කකුල් ක්ලීන් කරලා nail polish add කරලා full package එකකට යන්න. ඉතින් ඒකට මට විනාඩි 45ක් විතර pedicure එකටත් ගියා. manicure එකටත් 45 minutes අගේ ගියා. ඉතින් දැන් ඕගොල්ලන්ට පේන්නේ කොහොමද ඒගොල්ලෝ pedicure එක කරන්නේ කියලා. මේගොල්ලෝ අපිට හොඳ සර්විස් එකක් දුන්නා. ඉතින් මෙතන ප්ලේස් එක තියෙන්නේ එප්සම් වල රැන්ෆර්ලි රෝඩ් එකේ. මේගොල්ලෝගේ ඔන්ලයින් බුකින් දාලා අපිට යන්න පුළුවන්. ඒ වගේම ප්‍රයිසස් හැමදේම අපිට ඔන්ලයින් බලන්න පුළුවන්. වේටින් ඉන්න ඕනේ නැහැ. ඔන්ලයින් අපිට බුකින් එකක් දාලා ගියොත් ඇත්තටම හොඳ ප්ලේස් එකක් නේල්ස් හදා ගන්නවා නම්. අපි නේල් සදාගෙන ඉවරයි. ඉතින් පෑ දෙකක් විතර ගියා නේල් සදාගෙන. මොකද පෙඩිකියෝ එකකුත් කරපු හින්දා ඊට පස්සේ මේකට එක පෙඩිකියෝ ස්පා එකක් හින්දා ටිකක් වෙලා ගියා. හොඳයි වෙනස් කලර් එකක් දාගත්තේ. ඉතින් මෙතන අපි ඉන්න තැන ඉඳලා ටිකක් අපි විනාඩි 15 විතර ඩ්‍රයිව් එකක් එන්න ඕනේ. ඊට පස්සේ මෙතන ගොඩක් වෙලාවට මේ ප්ලේස් එකේ බුකින්ස් දාලා ඉන්න ඕනේ. ඒගොල්ලෝගේ ඔන්ලයින් වෙබ්සයිට් එකේම දාන්න ඕනේ. හින්දා හරි ඊසි නැත්තම් ඇවිල්ලා ගොඩක් වෙලා මෙතන බලාගෙන ඉන්න වෙනවා එක්කෙනෙක් වේකන්ට් වෙනකන්. ඉතින් අපි කලින්ම බුකින් එක දාලා ආවේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ බ්ලොග් එකටත් කැමති වෙයි කියලා. ඒ වගේම ඕන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්තම් subscribe කරන්න. අපි ඊළඟ video එකේදී හම්බ වෙමු.